හන් පූජා කරන ගාථාව කියන්නම් එතන ඔකට්ටිය වර්ධනම තැනක් තියෙනවා වැරදියටම කියන ගාථාවක් මේ ඇත්තටම මේ මේ පහන් පූජා කරන එක බලන්නකො කොහොමද වැරද්ද කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ කොහොමද ඝනසාරප්පදිත්තේන කියන්නේ ඔකට්ටිය කියන්නේ නේ එයාද හැබැයි අපි පූජා කරන්නේ මොකද්ද තෙල් ටිකක් දාලා පහනක් නේද තෙල් ටිකක් දාලා පහනන්නේ පූජා කරන්නේ ඝනසාර කියන එකේ තේරුම මොකද්ද ඝනසාර ප්‍රදිත්තේන කියලා ගාතාව කියනකොට අපි බුදුහාමුදුරන්ට පූජා කළා තියෙන්නේ කපුරුද නැත්නම් තෙල් දාපු පහනක්ද තෙල් දාපු පහනක් පූජා කරන්නේ එහෙමනේ අපි සාමාන්‍යයෙන් පූජා කරන්නේ හොඳට හැබැයි අපි හැමෝම කියන්නේ ඝනසාර ප්‍රදිත්තේන කියලා ඝනසාර කියන එකේ තේරුම තමයි මතක තියාගන්න කපුරු වලට කියන නම. ඝනසාර කියන්නේ කපුරු වලට. ඒක නිසා මේ ගාතාව තෙල් දාලා තියෙන පහනකට කියන්න බෑ. තේරුණාද? මම ලියන්නම්කෝ. එතකොට හරිනම් කියන්න ඕන ගන්ධ තෙල් අප්පදිත්තේ. දැන් මම මෙහෙට දාන ගිනාම කට්ටියට මම කියන්නේ ගන්ධ තෙල් අප්පදිත්තේ කියලා. ගොඩක් කට්ටිය කියන්නේ ඝනසාර අප්පදිත්තේ කියලා කියනවා. පුරුද්දටම ඇත්තටම ඝනසාර කියලා කියන්නේ කපුරු වලට. ඒ ගාත එහෙම කියන්න බෑ. අපි පූජා කරලා තියෙන්නේ සුවඳ තෙල්. ඒක නිසා අපි කියන්න ඕන ගන්ධ තෙල් අප්පදිත්තේ. ඉතින් මම ඒක නිසා හරිදී හරි ගාතාවේ තේරුම කියලා දෙන්නම් අද. පහන් පූජා කරන ගාතා. තෙල් අප්පදිත්තේන දීපේන තම දන්සින ගන්ධ තෙල් අප්පදිත්තේන දීපේන තම දන්සින තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං අද මම ගාථා දෙකක් කියලා දෙන්න හිතුවේ නමුත් වෙලා ගිය පින්ද අපි එකක් විතරක් සාකච්ඡා කරමු අද. ඉතින් ඇත්තටම අපි කියන්න ඕන මේ විදියට. ඒ කියන්නේ කපුරු පූජා කරනවා නම් මෙතනට කියන්න ඝනසාර කියලා. මහප්‍රාණ ගයන්න ඝනසාර කියන්නේ හොඳට මතක තියාගන්න කපුරු වලට කියන එක. ඊට පස්සේ තවත් එකක් කියන්න පුළුවන් දැන් අපි ඉටිපන්දම් පූජා කරනවා නම් සිද්ද තේල සිත්ත සියන්න අල්තයන්න මහප්‍රාණ තයන්න සිත්ත තේල සිත්ත තේල කියන්නේ අපි ඉටි පහන් පූජා කරනවා නම් ඒ එතනදී කියන්න සිත්ත තේල අප්පදිත්තේන කියලා. කපුරු පූජා කරන පහනක් නම් ඝනසාර අප්පදිත්තේන කියලා කියන්නේ. හැබැයි අපි දැන් මේ වර්තමානයේ පූජා කරන්නේ සුවඳ තෙල් වලින් පහන. ඒක නිසා වඩාත්ම සුදුසු වෙන්නේ ගන්ධ තේල අප්පදිත්තේන කියන එකයි. ඊට පස්සේ මම මේකේ පද වෙන් කරලා කියන්නම්. දැන් ඔය කට්ටිය පොතක ලියලා තියෙනවනේ මේ ගාථාව. එතකොට මේකෙදි මම කියන්නම් ඉස්සෙල්ලාම මේකෙදි අපි කියන්න ඕන කොහොමද කියලා. මෙන්න මේ තම දන්සිනා කියන එක මේ දීපේන නැතුවනේ මේ තබ දන්සිනා කියන තැනට උඩින් දාන්න එක කියලා. මම මේක කියන්න ඕන පිළිවෙල කියන්නේ. දැන් මම මෙතන ලියන්නකො තබ දන්සිනා ඊට පස්සේ අපට පුළුවන්
ගන්ධ තේලක් පදිත්තේන කියන එක දෙකට කියන්න ඕන මම මේක එකින් එකට තේරුම් කියන්නම් පස්සේ වාසි තුන්වෙනි එකට කියන්න ඕන දීපේන දීපේන කියලා තියන්න ඕන තමදන්සිනා ගන්ධ තේලප්ප දිත්තේන දීපේන ඊට පස්සේ අපිට පුළුවන් තමෝනු දම් කියන එක හතරට තමෝනු දම් කියන එක හතර තමෝනු දම් කියන එක හතරට යෙදෙන්න ඕන තමෝනු දම් කියන එක හතරට දාලා තිලෝක දීපං කියන එක පහ හය සම්බුද්ධ හත පූජයන් උන්නෝ විද්‍යතයි පදේ ඉදෙන්තර පිළිවෙලට ලියාගන්නකෝ තම දන්සිනා ගන්ධ තේලප්ප දිත්තේන දීපේන තමෝනුදං තිලෝක දීපං සම්බුද්ධං පූජයා එතකොට මම මේකේ අර්ථය කියාගෙන යන්නම් මේ තම කියන්නේ අඳුරට දන්සිනා කියන්නේ දුරු කරනවා දැන් මේ තම දන්සිනා කියන එකේ තේරුම තමයි අඳුර දුරු කරනවා මේක තතියයි භක්තියෙන් තියෙන අඳුර දුරු කරන ගන්ධ කියන්නේ සුවඳට මේ පාළියේ ගන්ධ කියන්නේ සුවඳ තේල කියන්නේ තෙල් දිත්තේන කියන පදේ තමයි මෙතන තියෙන්නේ මේක ගන්ධ තේලප්ප දිත්තේන කියලා කියනකොට මතක තියාගන්න මේ පද තුනක් එකතු වෙලා ඒ තමයි ගන්ධ කියන එක එකතු කිරීම තේල කියන එක එකතු කිරීම පදිත්තේන කියන එක කියන වචන තුන එකතු කළා තමයි පදේ හැදෙන්නේ ගන්ධ තේලප්ප දිත්තේන කියලා මේ පයන්නක් වැඩිපුර එකතු වෙලා තියෙනවා ගන්ධ කියන්නේ එක පදයක් තේල කියන්නේ එක පදයක් පදිත්තේන කියන්නේ එක පදයක් මේ ඉස්සරහා තියෙන තම දන්සිනා කියනකොට තම කියන්නේ එක පදයක් දන්සිනා කියන්නේ තව පදයක් තම කියන්නේ අඳුරට දන්සිනා කියන්නේ දුරු කරා දුරු කරන ඊට පස්සේ මේ ගන්ධ තේලප්ප දිත්තේන කියලා කියනකොට ගන්ධ කියන්නේ සුවඳට තේන කියන්නේ තෙල් පදිත්තේන කියලා කියන්නේ ආලෝකය ඒ කියන්නේ ආලෝකිට කියනවා දල්ලවා දැල්ලුවා කියන එකයි මෙතන අර්ථය ආලෝකේ නැත්තම් දල්වන ලද සුවඳ තෙලින් දල්වන ලද කියන එක තමයි මේ ගන්ධ තේලප්ප දිත්තේන කියන එකේ අර්ථය සුවඳ තෙලින් දල්වන ලද මොකද්ද දීපේන පහනේ මෙන්න මේ පද තුනම ගත්තොත් එහෙම තතිය විභක්ති නැත්නම් කරණ විභක්තිය තතිය විභක්තිය කියනට වඩා පහසුයි කරණ විභක්තිය තේන් ඒ කියන්නේ පහන කරණ කොටගෙන තමයි මේ කියන අර්ථය එන්නේ ඒ පහනට තියෙන විශේෂණ විදියක් තමයි මේ තම දන්සිනා අඳුර දුරු කරන ගන්ධ තේල අපදිත්තේන සුවඳ තෙලින් දැල්වපු පදීපේන පහනි අඳුර දුරු කරන සුවඳ තෙල් වලින් දල්වන ලද පහනින් ඊට පස්සේ කියනවා තමෝනුදම් දැන් මේ තමෝනුදම් කියලා කියන්නේ අඳුර දුරු කරව මෝහ අන්ධකාරයේ දුරු කරා වූ කියන එක තමෝනුද කියලා කියන්නේ නිකම් අර්ථය තමයි අන්ධකාරයේ දුරු කරනවා කියන එක තමයි තමෝනුද දැන් මෙතෙන්ට මේ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් තමයි තියෙන්නේ මේ තමෝනුදම් කියන්නේ බුදුහාමුදුරන්ට කියන නම. ඒ තමයි අවිද්‍යා නැමැති අඳුර දුරු කරපුවා. දුරු කර නිසා තමයි මේ තමෝනුදම් කියලා බුදුන් වහන්සේට කියන. ඒක තමයි ඒකේ අර්ථය. ව්‍යංජන වශයෙන් ගත්තොත් එහෙනම් මෙතන අර්ථය තමයි අඳුර දුරු කරා කියන එක. අඳුර දුරු කරා වූ තිලෝක දීපං කියන්නේ පද දෙකක් එකතු වෙලා.
තිලෝක තුන් ලෝකය දීපං කියලා කියන්නේ ආලෝකය තුන් ලෝකේම ආලෝක කරා වූ කියන එකයි තිලෝක දීපං කියන්නේ තුන් ලෝකේටම ආලෝකයක් බදු නැත්තම් පහනක් බදු සම්බුද්ධ කියලා කියන්නේ සියලු ධර්මය අවබෝධ කරගත්ත බුදුන් වහන්සේට මෙන්න මේ පද තුනම ගත්තොත් එහෙම ද්විතීයි විභක්ති ඒක වචනෙන් තියෙනවා. ඒ කියන්නේ කර්මයක්. කර්මයක් විදියට තියෙන්නේ මේ සම්බුද්ධ කියන එකට විශේෂණ පද ටිකක් තමයි තියෙන්නේ මේ. තමෝනුදං කියන්නේ බුදුන් වහන්සේටමයි. තිලෝක දීපං කියන්නේ බුදුන් වහන්සේටමයි. එතකොට මෙන්න මේ අඳුර දුරු කළා අවිද්‍යා නැමැති අඳුර දුරු කරා වූ තුන් ලෝකයට පහනක් වූ සම්බුද්ධං බුදුන් වහන්සේට මෙතන අධ්‍යහරෙන් දාන්න ඕන අහං මම අහං කියන්නේ මම ඒක තමයි කත්‍රු පූජයාමි කියන්නේ ක්‍රියාපදයේ පූජා කරමි පූජා කරමි ඔන්න ඔක තමයි මේකේ අර්ථය විදිහට දෙන්න ඕන තේරුණාද මෙන්න මේ පදේ ඔකටි පිළිවෙත් ලියා ගන්න එතකොට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි ওই පහන් පූජා කරලා කරන්නේ අනිත්‍ය කල්පනා කරන්න ඕන මෙන්න මෙතනම මේකේ අර්ථය තියෙනවානේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන තමයි ඒකට සමාන දෙයක් අපි පූජා කරන්නේ. දැන් අපි මේ පහන පූජා කරනකොට අදහස් වෙන්න ඕන මේ පහනේ ආලෝකයේ වගේ තමයි බුදුන් වහන්සේ මේ අවිද්‍යාව නැමැති අඳුර දුරු කරානේ. ඒ ගුණයයි සිහිපත් වෙන්න ඕන මේ පහනේ. ඊළඟ මේ තුන් ලෝකේටම එලියක් වුණානේ බුදුන් වහන්සේ. තේරුණාද? අන්නේ ඒ ගුණය සිහි කරගන්න තමයි අපි පහනක් පත්තු කරන්නේ. එතකොට මෙන්න මේ බුදුන් වහන්සේව සිහිපත් වෙන්න ඕන අපි පහනක් පූජා කරනකොට. දැන් මේ පහන පූජා කරනකොට දැන් අපි ඕක බොහොම පිරිසුදුව දැන් මේ බුදුහාමුදුරන්ගේ ගුණයක් ගොඩක් කට්ටිය පහන් පත්තු කරන්න යනවා හපිරිසුදුයි. පරණ tira දාලා පරණ අපිරිසුදුම මේ පහන් වල ඉතින් එහෙම කරන්න එපා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහි කරන එක ලක්ෂ ගණන් පහන් පත්තු කරනවට වඩා අපිරිසුදුව එක පහනක් පත්තු කරන්න හොඳට පිරිසුදුව හොඳ තෙල් ටිකක් දාලා දැන් මේ මෙතනම කියනවනේ තම දන්සිනා අඳුර දුරු කරන්න ඕනේ මේ පහන මේ පූජා කරන පහනෙන් අඳුර දුරු වෙන්න ඕන එක ගන්ධ තේල පදිත්තේ සුවඳ තෙලකින් මේක පත්තු වෙන්න ඕනේ මේ පහන. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ. ඉතින් ඔය කට්ටිය නිවැරදිව පහන හොඳට පිරිසුදු කරලා හොඳ පිරිසුදු තෙල් දාලා හොඳ අලුත් තිටයක් දාලා එක පහන පූජා කරන්න බුදුහාමුදුරන්ගේ මේ තමෝනුද අවිද්‍යා දුරු කරා බුදුන් වහන්සේ අන්ධකාරේ තුන් ලෝකයට ආලෝකයක් වුණා බුදුන් වහන්සේ මෙන්න මේ ගුණේ සිහිපත් කරගෙන මේක පූජා කරනකොට මේ ගාතාව සිහි කර කර පූජා කරා මේක පූජා කළ පැත්තකට ගිහිල්ලා කියන්න ඕනේ මේක පූජා කරනකොටම කී කී කරා මේ අර්ථය තේරුම් අරගෙන අන්න එතකොට තමයි අපි ඔය කුසල් ඥාන සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ ඉතින් ඒක නිසා අනිත් එක මතක තියාගන්න සුවඳ තෙල් වලින් පහන පූජා කරනවා නම් ගන්ධ තේල අපදිත්තේන කියලා කියන්න පුරුදු වෙන්න. කපුරු වලින් පූජා කරනවා නම් ඝනසාර අපදිත්තේන කියලා කිව්වට කමන්නේ. ඉටිපන්දන් වලින් පූජා කරනවා නම් සිද්ධ තේල අපදිත්තේන කියලා මේ ඉස්සරහ කෑල්ල මේ මෙතන ගන්ධ තේල අපදිත්තේන කියන එකට අනිත් ටික දාලා කියන්නේ ඒව පූජා කරනකොට. ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න අපි පාවිච්චි කරන්නේ තෙල් වලින් පහන පූජා කරන්නේ. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ගන්ධ තේල අපදිත්තේන කියලා කියන්න පුළුවන් තරම් හුරු කරගන්න මේක පාඩම් කරගන්න මේ අර්ථයන් පාඩම් කරගන්න ඒක ඔය කට්ටියට ඊට පස්සේ ජීවිත කාලයෙම පහන පූජා කරන පාස ත්‍රි හේතුක ඥාන සම්පයුක්ත උස්කුෂ්ඨ කුසලයක් උස්කුෂ්ඨ විපාකයක් ලැබෙන මාර්ගඵල ලබන්න පුළුවන් විපාකයක් ලැබෙන නිවනටම හේතු වෙන කුසලයක් කරගන්න පුළුවන් ඒක නිසා අද දවසේදී මම ওই ධාතාව විතරක් කියලා දෙන්න අදහස් කරන්නේ. ඉතින්